ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නිනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන ආස්කමේ වචනයයි. අද පෙබරවාරි මාසයේ පළවෙනිදා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියදරු දරුවනි, අද ජීවනයේ කෑම රෝම පොතේ 6 පරිච්ඡේදයේ 23 වගන්තියෙන් අපේ තේමාව වුණේ නැවත ඉපදුණු ජීවිතයයි. මේ නැවත ඉපදුණු ජීවිතය ගැන අද ඉතාමත් වැදගත් කරුණක් අපි ඉදිරිපත් කරන්නට යනවා ශුද්ධ වූ ආත්මයන් වහන්සේ හා සමග. බයිබලයේ කියනවා මක්නිසාද පාපේ කුලි නම් මරණය. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවනයේ. ඉතින් මේ ස්ථානයේ අපි දකිනවා මේ ලෝකයේ හැම කෙනෙක්ම නැත්නම් මුළු මිනිස් සංහතියම පව් කළා. බයිබලයේ කියනවා රෝම 3:21 පව් කළා කියලා. ඇත්තෙන්ම පව් කළා කියන්නේ ආදම්ගේ අකීකරුකම නිසා මුළු මිනිස් සංහතියම දෙවියන් වහන්සේගේ මහිමෙන් කියනවා. ඒතර ඔක්කොම ඒ අවස්ථාවේදී ජේසුස් වහන්සේ මෙලොවට එනකොට මුළු ලෝකෙම දෙවියන් වහන්සේගේ මහිමේ නීන වෙලා පාපය තමයි පිටියේ. එතකොට පාපයේ කුලිය නම් මරණය. දැන් දෙවියන් වහන්සේම ව්‍යවස්ථාවක් නීතියක් ගෙනාවා පාපයේ කුලිය මරණය. කියන්නේ පාපයක් කරොත් මරණය යන්න ඕනේ කියලා. නමුත් ඒ වගේම බයිබලයේ කියනවා දැන් මේ ස්ථානයේ නමුත් දෙවියන් වහන්සේ දෙන්නේ. දෙවියන් වහන්සේ දැන් දීමනාවක් දෙනවා තමන්ගේම පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් දීමනාවක් දෙනවා. මොකද ඒ දීමනාව? ඒ දීමනාව තමයි සදාකාල ජීවනය. එතකොට අපි පාපේ ඉන්නවා නම් අපි සදාකාල මරණයට යන්නේ, නිරයට යන්නේ. අපිට ඒ අපේ අවසානය නිරය, අන්ධකාර, දත්මිතිකා. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාවක, දෙවියන් වහන්සේ මාර්ගයක් යොමු කරනවා තමන්ගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව උන්වහන්සේ පූජාවක් කරලා ඔප්පු කරලා එයාව විශ්වාස කරන, එයාගේ ධර්මිෂ්ඨකම විශ්වාස කරන, එයාගේ සම්පූර්ණකම විශ්වාස කරන ඕනෑම කෙනෙකුට උන්වහන්සේ දෙනවා දීමනාවක්. ඒ දීමනාවට කියනවා සදාකාල ජීවනය කියන දීමනාව. ඔබට සදාකාල ජීවනය ලබන්න ඕන නම් ඔබට මතක කරන්න තියෙන මොකද්ද? ඒ සම්පූර්ණ වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිසි පාපයක් නොදත් ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපි මෙලව උන්වහන්සේ ජීවත් වුණේ කොහොමද? උන්වහන්සේ මරණයට ගියේ කොහොමද? තුන්වෙනිදා මළුවේ උත්තාන වුණේ කොහොමද කියලා අපි විශ්වාස කරනකොට අපිට ඒ විශ්වාසය, මේ දීමනාව, උන්වහන්සේගේ සදාකාල ජීවනය නැමැති දීමනාව අපි හැමතැනම ලබන්න පුළුවන් වෙනවා. එතකොට තමයි අපි නැවත ඉපදීම ලබන්නේ. මේ ආශිර්වාදයෙන් පිරි සුභ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද දෙනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.